ඒ නිසා තමුන්නාන්සලා දන්නවා අද මේ රටේ ආරක්ෂාව පිළිබඳව මේ රටේ ස්ථාවරත්වය පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ ආයෝජකයන්ට ව්‍යාපාරිකයන්ට. එහිඳ තමයි ආර්ථික කඩාවැටල සංචාරකයන් පැමිණෙන්නේ නැත්තේ. තමුන්නාන්සල මන්ත්‍රීතුමා පැහැදිලි කරා ඉල්ලා හිටියම සංචාරක ව්‍යාපාරය නැවතත් ගොඩගන්නට. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි සඳහන් කළා තිබෙනවා සංචාරක අපි විශේෂ අවධානයක් යොමු කළා මේ රටේ ආරක්ෂාව තහවුරු කළා. සෑම ජන කොටස සිංහල දමිළ මුස්ලිම් සෑම ජන කොටසකටම කිසි බියක් නැතුව ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් අපි මේ රටේ ඇති කරනවායි කියන එක විසාතික වෙනවා තමුන්නාන්සේලාට. කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට අපි ඉඩ තියන්නේ නැtei කියන එක අපි සාතික වෙනවා තමුන්නාන්සේලාට. ඒ අනුව තමුන්නාන්සේලාට පන්සලට යන්න, පල්ලියට යන්න, කෝවිලට යන්න බිය වෙන්නට ඕනේ නැහැ. තමන්ගේ දරුවන් පාසලට යවන්නට බිය වෙන්නට ඕනේ නැහැ. එවැනි සාමකාමී නැවතත් මේ රටේ සමාජයක් හදනවයි කියන එක අපි තහවුරු කරනවා. එහෙම ආරක්ෂාව තහවුරු වෙනකොට මේ රටේ ස්ථාවරභාවය තහවුරු වෙනකොට ස්ථාවර රජයක් තියෙනකොට තීරණ ගන්න නායකයෝ ඉන්නකොට ආයෝජකයෝ එනවා. ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් සංචාරකයන් නැවත පැමිණෙනවා. අපි රජයක් හැටියට ඍජුවම මැදිහත් වෙලා අපි දන්නවා ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා මධ්‍යම පන්තිය විශාල වශයෙන් ඉහළට ගිහිල්ලා තිබෙනවා. මොකද ඒ රටවල් විශාල දියුණුවක් ලබලා තියෙන හන්දා. බටහිරට අමතරව මෙන්න මේ රටවලින් තමයි දැන් වැඩි වැඩියෙන් සංචාරකයෝ රටවල් වලට යන්නේ. අපි මෙන්න මේ රටවල් වලින් සංචාරකයෝ ආකර්ෂණය කරගන්නට ඕන. අපේ රට ගැන මේ රටවල් වල ප්‍රචාරය කරන්නට ඕන. ඒක තමයි රජය විසින් කරන්නට ඕන. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් දෙන්නට ඕන. ඒ ගුවන් තොටුපළවල් වල එයාවට අවශ්‍ය ආරක්ෂාව දෙන්නට ඕනේ. එයාට හැමතැනට යන්න. ඒ වගේම පහසුවෙන් වීසා ලබා ගන්නට, ආගමන විගමන මේවා පහසු කරන්නට ඕන. එතකොට පුද්ගලික අංශයේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරලා හෝටල් අනිකුත් සංචාරක අංශ ඒ අය කරයි ඒක. මුත් රජය මැදිහත් වෙලා මේ කාර්ය කරන්නට අපි ඒක කරනවා. අපිට අවශ්‍යයි මිලියන 7ක සංචාරකයන් මේ රටට ගෙන්න ගන්න. ඩොලර් බිලියන 10ක ආදායමක් අපිට විදේශ ආදායමක් මේ හරහා ලබා ගන්න අපිට අවශ්‍යයි. ඒ වගේම මැණික් කර්මාන්ත ඉතාමත් වැදගත්. අද අනවශ්‍ය බදු පටවල අද ඒකත් එදා හම්බුණු විදේශ විනිමය අපිට ලැබෙන්නේ නැහැ. අපි මේක දියුණු කරන්නට ඕන. මේක හොඳ රැකියා ගෙනෙන්නට පුළුවන් දෙයක්. විශාල විදේශ විනිමයක් ගෙනෙන්නට පුළුවන්. ඉතින්නම් තමුන්නාන්සේලා ව්‍යාපාරිකයෝ අද ව්‍යාපාර කඩා වැටිලා සංකීර්ණ බදු නිසා අද බදු ගෙවන්නේ නැහැ. බදු ගෙවන්න බෑ. ඒවා කලමනාකරණය කරගන්න අසීරුයි නිලධාරීන්ට. ඒ තරම් සංකීර්ණයි. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සරල බදු ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. අනවශ්‍ය බදු සියල්ලම කපා හැරලා වැට් බද්ද පවා 8% දක්වා අඩු කළා. ව්‍යාපාරිකයන්ව දිරිගන්වන්නට, නිෂ්පාදන වැඩි කරන්නට, ආයෝජන වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්නට, ඉතුරු කිරීම වැඩි කරලා
ආර්ථිකය දිරිගන්වන්නට. එතකොට තමයි ජාතික ආදායම පවා වැඩි වෙන්නේ. සරල බදු ක්‍රමයක් තියෙනකොට, බදු පහසු බදුවෙන් ගෙවන්න පුළුවන් වෙනකොට බදු ගෙවනවා. එහෙම නැත්නම් බදු ගෙවන්නේ නැහැ. කළමනාකරණය කරන්නත් පහසුයි. දූෂණයක් නැහැ. මෙන්න මේ සරල බදු ක්‍රමය අපි හඳුන්වලා දෙනවා ව්‍යාපාරිකයන්ව දිරිමත් කරන්නට. ඒ වගේම අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඉතාමත්ම වැදගත් ගුණාත්මක අධ්‍යාපනයක් අපි ලබා දෙන්න. අද අපේ ආර්ථිකය පහසුවෙන්ම ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන්නේ තාක්ෂණය මුල් කරගෙන, දැනුම මුල් කරගෙන. අද ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන ආසියානු රටවල් සියල්ලක්ම ආර්ථිකය ඉහළට ගිහිල්ලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගත් ආර්ථිකයක්. මේක හොඳ අවස්ථාවක් අපිට. අපේ තරුණ තරුණයන් බුද්ධිමත්. අද ඒ අයගේ වැරද්දින්ද නෙවෙයි අතරමං වෙලා තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දින්ද. අපි දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව මේට විසඳුමක් දෙනවා. දීර්ඝ කාලීනව අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. අපි හතේ පන්ති ඉඳලම මේ දරුවන් නිපුණත්වයක් ලබා ගන්න විවිධ ශාස්ත්‍රවලට යොමු කරන්නට. කෙටි කාලීනව ඒ වගේම අපි ඉංග්‍රීසි සහ ගණිතය උගන්වන්නට විශේෂ සැලකිල්ලක් යොමු කරනවා. ඒ වගේම කෙටි කාලීනව අද ලක්ෂ දෙකක් උසස් පෙළ සමත් වෙනවා. 30,000කට විතරයි විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්. ඉතුරු අය අතරමං වෙන ඔය අය දන්නේ මොනවා කරන්නද කියලා. මේක හොඳ දෙයක් නෙවෙයි. මේක අපේ අනාගතය. අපි මේ සියලුම ලබන අවුරුද්දේ ඉඳලා උසස් පෙළ සමත් වෙන සියලුම දරු දරුවන් අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නවා. මේ අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්නට අපි මේ විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා ආචාර්යවරුන් බඳගෙන එපමණක් නෙවෙයි කලා අංශයෙන් ඇතුළත් වෙන දරුවන්ට පවා තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය පාඨමාලා වෙනස් කළා. ඒ අධ්‍යාපනය දීලා ඔවුන් උපාධි ගන්නකොට ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්, හොඳ වේතනයක් ලැබෙන රැකියාවන් ගන්න පුළුවන් වෙන්න අපි පාඨමාලා වෙනස් කරනවා. ඒ වගේම අද ලෝකයේ තියෙනවා කෙටි කාලීන පාඨමාලා මගින් මේ හැමදරුම සාමාන්‍ය පෙළ සමත් වෙච්ච අය, උසස් පෙළ සමත් වෙච්ච, කලා අංශෙන් සමත් වෙච්ච අය මාසයක අවුරුද්දක පුහුණුවකින් අපිට මේ තොරතුරු තාක්ෂණේ හොඳ වේතනයක් ලබන ප්‍රකියාවන්නට යොමු කරන්න පුළුවන්. අපි පුද්ගලික අංශය සමගන්න ඒවා කරන්න අපි ඉගෙන ගන්න ඕන අනිත් රටවල්වල. මේ නිසා තමුන්නාන්සලා දන්නවා අපි අභියෝග අරගෙන, අභියෝග බාරගෙන, අභියෝග ජයගත්තා. තමුන්නාන්සලා හැම විටමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තිබ්බා. මම මට බාර දුන්නු හැම වගකීමක්ම 100%ක් ඉටු කළා තිබෙනවා. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉෂ්ට කරන්න. පටු බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අපේ ජයග්‍රහණේ සම්බන්ධ කරුවෙකු වෙන්න. ඒ නිසා තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉෂ්ට කරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, ඒ වගේම සෞභාග්‍යමත් රටක් සාභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පණිවිඩය දෙමින් මේ බේරුවල ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි පතමින් සුභරාත්‍රියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.